ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා නියුමෝනියා රෝගී තත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පසුගිය 17 වෙනිදා කලබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී ඇති වූ ශ්වසන අපහසුතාවක් හේතුවෙන් ඔහු පසුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු අතර මෙම පුවත සැලවීමත් සමග චාමර වීරසිංහ මහතාගේ සුවදුක් විමසීමට ඔහුගේ රසික රසිකාවියන් රෝහල වෙත පැමිණ සිටියා. කෙසේ වෙතත් චාමරගේ සුවදුක් බැලීම සඳහා අවසර හිමි වී ඇත්තේ ඒ මහතාගේ ළඟම ඥාතීන් කිහිප දෙනෙකුට පමණයි. එවන් පසුබිමක් තුළ චාමරගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහුගේ පවුලේ සමාජිකයින් රසික රසිකාවියන්ගෙන් එල්ලා සිටින්නේ රෝහල් කාර්ය මණ්ඩලයට සිදුවන අපහසුතා මගහරවා ගැනීම සඳහා චාමරගේ සුවදුක් විමසීමට රෝහලට පැමිණීමෙන් වළකින ලෙසයි. මමත් ඔහුගේ රසිකයෙක් හැටියට බොරු කටකතා පැතිරෙනවා. ඒ බොරු කටකතා වලට ඉඩ තියන්න එපා. චාමර වීරසිංහ පොඩි ශ්වසන අපහසුතාවයක් ඇති වෙලා රෝහල්ගත කරනවා. ඒ ශ්වසන අපහසුතාවය උත්සන්න වීම නිසා දැඩි සත්කාර ඒකකයට දැම්මා. දැඩි සත්කාර ඒකකින් કૃත්‍රිම ශ්වසන පද්ධතියට ඔහුව හයි කරා. මොකුත් හින්දා නෙමෙයි ශ්වසනය පහසු වෙන්න. ඒ තත්ත්වෙම අදටත් තාම නොවෙනස්ව පවතින බවටයි රෝහලේ අභ්‍යන්තර වෛද්‍යවරු මට පවසා සිටින්නේ. මේ අතර චාමර වීරසිංහ මහතාට ඉක්මන් සුවය පතා විශේෂ බෝධි පූජා පින්කමක් අද සවස බෙල්ලන්විල රජමහ විහාරස්ථානයේදී පැවැත්වුණා. ඒ චාමරගේ පවුලේ සමාජිකයින් කලාකරුවන් සහ රසික රසිකාවන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් චාමරය කියන්නේ වෙනම ආගමක්. අපි මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා රැකගන්න පුළුවන් විදිහට අපි එකතු වෙමු. ගෙදරින් දැන් හරිය ඔයගලන්ට පුළුවන් නම් යම් කිසි ප්‍රාර්ථනාවක් කරන්න. ඒක තමයි අපිට මේ හඬ වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ. චාමර මාව දැකලත් නැහැ. මං චාමර දැකලත් නැහැ. නමුත් මං ඔහුගේ හොඳම රසිකයෙක් ආදරෙන් ඉල්ලා සිටින්නේ චාමරේ ඉක්මනින්ම සුව වෙන්න අපි අතරට එන්න කියලා.